පලේනිටිගේම දිව්වේ නෑ හතර ඒවයි හයවයි විතරයි ගැව්වේ චමරි මිස් මට මැසේජ් කරා මට ලොකු ආසාවක් තියෙනවා නැෂනල් ටීම් එකට සෙල්ලම් චමරි අතපත්තු ඔව් දැන් ලකුණු කීයක් ගත්තද මං නොට් අවුට් හිටියා ඕවර් තියව නොට් අවුට් හිටියා ලකුණු 80ක් ගැහුවා බෝල 60 ගානකට මට මතක ඉන්නට දැන් තාම තියෙනවද ඒ දැන් තියෙනවා ඒක ඔහොම තරහෙන් ගහනවා වගේ කොහොමද ඔහොම ෂෝට්ස් ගහන්නේ ඇඟෙම වෙන දෙයක් කියලා ඉස්සෙල්ලා ලාවුනේ ඒ බෝල් වලට ඉතින් බැට් කරනකොට අනිත් බෝල මට කාගේ පාස්ට් ආවද ස්පින් වගේ තමයි දැනෙන්නේ හයිබෝවන් ශයිෆම් YouTube චැනල් එකට ඔගොල්ලෝ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද දවසේ මේ ටිකක් විශේෂයි එක මට වැඩිය මං හිතන්නේ මෙතන ඇවිල්ලා ඉන්න කෙනාට සහ අපේ YouTube නාලිකාව එහෙම නැත්නම් ශයිෆම් පේජ් එක බලන හැමෝටම ටිකක් විශේෂ දවසක් වෙයි මොකද පහුගිය දවස්වල ඔගොල්ලෝ දකින්න ඇති මේ Facebook එක හරහා වෛරල් වෙච්ච වීඩියෝ එකක් තිබ්බා මේ වෛරල් වෙච්ච වීඩියෝ එක සාමාන්‍යයෙන් ගෑනු ළමෙක්ගෙන් දකින්න නැති දේවල් ටිකක් තමයි මේ වීඩියෝ එකේ තිබ්බේ හුඟක් අයගේ ඒකේ කමෙන්ට්ස් වල තිබ්බා මේ ළමයා ඉන්න ඕනේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මේ චමරි අතපත්තුගේ අවතාරයක්ද නැත්නම් චමරි අතපත්තුගේ කසින් කෙනෙක්ද එහෙම එහෙම ලොකු කමෙන්ට්ස් ගොඩක් තිබ්බා මොහුණු පොතේ ඉතින් ඒ නිසා අපිට හිතුණා අද දවසේ දේශා FM YouTube නාලිකාවට Facebook page එකට මේ අදාළ කෙනාව මෙතනට අරගෙන එන්න ඕනේ කියලා නම යාගෙන් අහගන්න එක හොඳයි. ඕක මම කියනවට වැඩිය අයිබෝවන් කියලා ඉස්සලාම් මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. Thank you. ෂයිෆේම් අපේ YouTube නාලිකාවට Facebook page එකට ආවට නම කියන්නකෝ. මගේ නම සසේන රශ්මිකා රාජපක්ෂ. සසේනී රශ්මිකා රාජපක්ෂ. ගම්පලාද? මම ගම්පලාද කෑගල්ල. කෑගල්ල කිව්වට ඇතුළට යන්න ඕනේ ගල්පිටමඩ. සාමාන්‍යයෙන් අපෙත් අය ඉන්නවා එහෙම නුවර කියලා කියන්නේ ඒ උනාට බලනකොට ඉන්නේ ඇකිලි. හරි. එතකොට දැන් වයස පොඩ්ඩක් කියන්න කැමති නම් කමන්නේ දැනගන්න. මගේ වයස අවුරුදු 20යි. 20යි. ඔව්. ඒ කියන්නේ 2000 කීයද දැන් ඉපදිර තියෙන්නේ? 2003. ඔව්. සෑහෙන බාලයි. පොඩි පරතරයක් තියෙන අපේ අවුරුදු 3ක වගේ තියෙන අපි දෙන්නගේ ගැප් එක වයසේ. කොහෙද අධ්‍යාපනය යන බෑ? මගේ මුල්ම පාසල උනේ දදිගම් පෙරගුම්බා මහාවිද්‍යාලය. ඊට පස්සේ මගේ රිසල්ට් එකත් එක්ක මම තීරණය කරන වෙනත් ඉස්කෝලේකට යොමු කරන්න. ඒ කියන්නේ ඕලෙවල් වලින් පස්සේ? ඕලෙවල් වලින් පස්සේ. හරි. ඊට පස්සේ මම තෝරගන්නවා මේ තෝලංගම සෙන්ට්‍රල් කොලෙජ් එක. තෝලංගම සෙන්ටර්. හා. ඔව්. ඊට පස්සේ එතනින් තමයි මගේ ජීවිතය ඉස්සරහට ගියේ. තෝලංගම සෙන්ට්‍රල් එකට යන්නේ මේ මොන අවුරුද්දද? තෝලංගම සෙන්ට්‍රල් එකට යන්නේ මම 2019 ඔලෙවල් කරේ. එතකොට 2023 තමයි ඔලෙවල් කරේ. 2020 වගේ වෙන්න ඇති. වගේ වෙන්න ඇති නේ. හරි. සාමාන්‍ය මේ ගෑනු ළමයි netball ගහනවා අපි දන්නවා. ඔව්. එතකොට volleyball උත් ගහන එහෙම ප්‍රශ්න නැහැ. netball ගහනවා. එතකොට ඊට පස්සේ සාමාන්‍ය ගෑනු ළමයි කරන ක්‍රීඩාවන් හරි අඩුවෙන්නේ ලංකාවේ. ඔව්. මේ ඇයි මේ වැඩිපුරම අපේ ජාතික ක්‍රීඩාව නොවුනත් ජාතික ක්‍රීඩාව වගේ තියෙන ක්‍රිකට් ගහන්න පුරුදුනේ? ඒක කියන්නේ මුලින්දම අයියා තමයි මගේ මුල්ම ගුරුවරයා. අයියා කියන්නේ මේ එකකුසුපන් සහෝදරයාද? එකකුසුපන් සහෝදරයා. සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවද? සහෝදරයා මගේ අයියායි අක්කයි. ඊපස්සේ ඉතින් පොඩි කාලේ ඉඳන්ම අයියා ගෙනට්ට වගේ අයියා පස්සෙන් හිටියේ. ඊපස්සේ ආ යන්නේ කොහෙද යත් එක්ක ගියා. ලොකු මිනිස්සු ආශ්‍රය කරේ. ඉස්සරහ කියන්නේ ගොඩක් කිව්වොත් පිරිමි කට්ටිය එක තමයි හිටියේ. එතකොට අයියා ක්‍රිකට් ගහනවද? ඔව් අයියා එයාලා ගොයි ගමේ කට්ටියත් එක්ක දෙලා ගහනවනේ. එතකොට ඉතින් මාවත් එක්කයි යනවා. නංගි තමයි නැට්ට. නංගි තමයි නැට්ට. හොරෙන් හරි යනවා. එහෙම මේ ගෙදරින් එහෙම මොකුත් ආබාධයක් නැහැ, විරෝධතාවයක් නැහැ. නෑ අම්මා කිව්ව අම්මා මේ කිසිම අර නීතියක් දැම්මේ නෑ. ඔබට ඕන විදියට හැදියන් කිව්වා. ඔබට ඕන විදියට හැදියා. ඔව්. ඒ නිසා කොල්ලෙක් වගේ හැදෙනවා. ඔව් හැමෝම කිව්වේ කොල්ලෙක් කියලා නංගි මල්ලි කියලා කිව්වා. නංගි මල්ලි. මේ නංගි මල්ලි කම වෙන ඒවත් ඉතින්. එහෙම නේ සාමාන්‍ය දැන් අඳින්න කරන්නේ කොල්ලෙක් විදිහටද? ඒ කියන්නේ ගෑනු ළමෙක් විදිහට ඉන්න කැමති නැද්ද? සාමාන්‍යයෙන් ඉස්සර ඒ වගේ තිබ්බා. ඒ කියන්නේ ඩිනිම් ඇඳලා ටී-ෂර්ට් එක විතරයි. දැන් නම් ගවුම් අඳිනවා. දැන් ගවුම් අඳිනවා? ඔව්. මේ එහෙනම් අපරාධනේ කොණ්ඩේ වැව්වේ. කොණ්ඩේ තවන්න නැතු හිටියේ අම්මගේ බලකිරිල්ලට වැව්වේ. ඒතකොට පොඩි කාලේ ඉඳන්ම අයියත් එක්ක සෙල්ලම් කරනවා, ක්‍රිකට් ගහනවා. ඔව් අයියත් එක්ක සෙල්ලම් කරනවා. වෙලේ තමයි ඉතින් ගහන්නේ. හා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ක්‍රිකට් වල ඔයාගේ නිකන් ලෙජන්ඩ් කෙනෙක් ඉන්නවද? මම ඉතින් ඉස්සර ඉඳන් මා සැන්ජලෝ මැතිව්ස්ට. එතකොට මේ රශ්මිකා මට කියන්නකෝ ඔයා මේ ක්‍රිකට් ගැන හදාරලා තියෙනවද දැඩිගම ස්කෝලේදී හරි තෝලංගම ස්කෝලේදී හරි?
ඇත්තරම දදිගම ස්කෝලදී ක්‍රිකට් ගැන කියන්න දදිගම ස්කෝල කියන්නේ අඩු පහසුකම් තියෙන ස්කෝලය. හරි. ඒ වගේ තැනකදී හાર્ඩ් බෝල් ප්ලේ කරන්න ඇත්තරම බෑ. සයිඩ් ගැට් එකක් තිබ්බ නෑ. හાર્ඩ් බෝල් නැද්ද ස්කෝලේ? නෑ හાર્ඩ් බෝල් තිබ්බ නෑ. අපි ඉන්න කාලේ හાર્ඩ් බෝල් තිබ්බ නෑ. දැන් තියෙනවද? දැන් තියෙනවා. දැන් සයිඩ් ගැට් එකක් තියෙනවා. ඒක ඉතින් අර අපේ ස්කෝල් ළමයිට සෙල්ලම් කරන්න තරම් පහසුකම් නෑ ඒකේ. බඩු තිබ්බත් බඩු එහෙම නෑ සෙල්ලම් කරන්න. මේ සයිඩ් ගැට් එකක් හදුවේ අපි අයින් වෙන්න ඕනේ මෙන්න තියලා. ඊට පස්සේ ඉස්සරව මම ඒකේ මේ සොෆ්ට්බෝල් සෙල්ලම් කරා. මම සොෆ්ට්බෝල් වලට ආවෙත් ඉස්සරව මතිරේක ගැහුවේ ටීම් එකේ. ඊට පස්සේ මගේ නායක 6 side tournament නැත්තම් 11 side 11 side 11 side උත් ගැහුවා 6 side උත් ගැහුවා. ඊට පස්සේ 11 side වලින් මට පුළුවන් වුණා අපේ ස්කෝලේට මගේ නායකත්වය යටතේ පළවෙනි පාරට පළාත් තරගයක් ජයග්‍රහණයක් ගේන්න. ඒ මොන අවුරුද්දද කියලා මතකයක් තියෙනවද? 2018 වෙන්න ඕනේ. 2018. ඊට පස්සේ ගොඩක් කට්ටිය මට උදව් කරා ඔයාලට හොඳ ගමනක් තියෙනවා කියලා. ඒ කියන්නේ මං ඉස්සර ඉඳන්ම ස්ටාන්ස් එක මගේ ඉන්න ස්ටාන්ස් එකේ ඉඳන් කියන්නේ කවුරුත්ම කියලා දීලා නෙමෙයි මං ඒ ස්ටාන්ස් එකේ හිටියේ. සමහරකට මැච් බලලම වෙන්නදී. ඔව්. මේ ඒ ස්ටාන්ස් එකේ මම මාර විදිහට ඒ කියන්නේ ස්ටාන්ස් එකේ හිටියා. පොඩි කාලේ ඉඳන් මේ ඉත්තෑව තිබිලා තියෙනවා නේද? පොඩි කාලේ ඉඳන් මේ ඉත්තෑව තිබ්බා. තිබ්බා. දැන් තාම තියෙනවද ඒ ඉත්තෑව? තාම තියෙනවා ඉත්තෑව. දැන් මේ එතකොට දැන් සාමාන්‍ය මැච් එකක් බලනකොට ඔයා වැඩිම ප්ලේ කරනවා බලන්න කැමති ඒ කියන්නේ මට අහන්න අමතකුණා. කවුද ඔයාගේ පළවෙනි මේ කෝච? එතකොට එහෙම බලන්න. මගේ පළවෙනි කෝච එහෙම බැලුවා මගේ අයියා. හ්ම්. ඊට පස්සේ මම තෝලා මේ දැඩිගමට එනකොට අපේ මැඩම් කියන්නේ විෂය කියන්නේ විෂය බාර මැඩම් නීතියේ ක්‍රීඩා බාර ආචාර්ය. ක්‍රීඩා බාර. ඒ කියන්නේ ආචාර්යවරියක්. ඔව් ආචාර්යවරියක්. ක්‍රිකට් වලට කියලා වෙනම හිටියේ නෑ. ඊට පස්සේ ඒ මැඩම් එක ඉදින් ඒ මැඩම් කියන විදිහට වැඩ ටික කරගෙන එයාට කිසිම දැනුමක් තිබ්බේ නෑ ක්‍රිකට් ගැන. ඔව් එයා net ball වගේ තමයි play කරේ. ඊට පස්සේ මට කිව්වා ඉස්සරහට අරයි යන්න කියලා. ඊට පස්සේ අපේ ස්කෝලේ මේ දදිගම ස්කෝලේ ඩයස් ප්‍රින්සිපල්ස් මට ගොඩක් උදව් කරා. ඊට පස්සේ අපිට වෙනම අර මේකේ අයිය කෙනෙක් උදව් කරා. පැතුම් කියලා. තව වෙනකන් අද වෙනකන් මගේ පස්සෙන් ඉඳලා මට උදව් කරනවා. එයා තමයි දැනටත් මට ඒ කියන්නේ මට අතාරින්න එපා මෙහෙම කරගෙන යන්න කියලා එයා අදටත් මට උදව් කරනවා. ඔව් සපෝට් එක දෙනවා අදටත්. ඊට පස්සේ මං ඉස්කෝලෙන් අයින් වෙනවා දැනකොට මට අයින් වෙන්න අසීමවත් දුන්නේ නැහැ ඉස්කෝලෙන්. ඇයි? අසීමවත් දුන්නා බෑන්නස. ඩයස්. මේක ඉන්න කියලා. ඔව් ඩයස් දැන් අද වුණත් කියනවා ඔෆිස් එකේ ඉන්න ළමඩයි මටයි දෙන්නටම බෑන්න හොඳනම. හොඳට දෙකක් කිව්වද? හොඳට කිව්වා. හරි ඊට පස්සේ මේ ඊට පස්සේනේ තෝලංගම ස්කෝල්ට යන්නේ. ඔව් ඊට පස්සේ තෝලංගම වලට යන්නේ. තෝලංගම වලට ගියා අසීමවත් අතේ නැතුව ගියේ තෝලංගම ස්කෝල්ට. ඊට පස්සේ ස්කෝලේ සර්ටිෆිකේට් එක පෙන්වුවාට පස්සේ ප්‍රින්සිපල් සර්ට පෙන්වුවාට පස්සේ සර්ටිෆිකේට් වලින් ගත්තා. ඊට පස්සේ අය අසීම දුන්නේ නැති කියලා හපුවාම එයාටම තේරුණා. ඊට පස්සේ ප්‍රින්සිපල් සර්ට දෙපාර තුන්පාරකින් කතා කරලා අසීම දුන්නා. හා ඊට පස්සේ නොදී බැරි කමට. ඔව් ඊට පස්සේ කොහොම හරි අපේ ස්කෝලෙන් ගියා දීපම මම ක්‍රිකට් ප්ලේ කරා කියලා. ඊට පස්සේ තෝලංගමුවේ මැඩම් ඇවිල්ලා මට කතා කරා කැන්දරාගම මැඩම්. ඔයා තෝලංගමු ස්කෝල්ට යනකොට කිව්වේ නැද්ද මම ක්‍රිකට් වලට දක්ෂයි මම මෙහෙම් ප්ලේ කරනවා. එහෙම ඒක හේතුවක් නෙමෙයිද තෝලංගමුවට යන්න නැත්තම් රිසල්ට් එකකින්ද ගියේ? මම රිසල්ට් එකකින්ද තෝලංගමුවට ගියේ. මට ක්‍රිකට් වලින් ඉල්ලුවා කොන්වර්ට් එකට එහෙම. මං ගියේ නෑ මේ අර ගියේ නෑ මං. මොකද කොන්වර්ට් එක? කෑගල කොන් මේ කෑගල කොන්වර්ට් එක. ඊට පස්සේ මේ මං තෝලංගම තෝරගත්තේ. ඒ කියන්නේ කොමර්ස් නේ කරේ. ඔව්. කොමස් පැත්තෙන් තෝලංගම වල පැත්තෙන් හොඳයි. ඊට පස්සේ මම කොමස් තෝරගෙන ක්‍රිකට් අතෑරලා ඉස්සරහට යන්නම් කියලා හිතාගෙන තමයි ස්කෝල්ට ගියේ. අහහ. ඊට පස්සේ ඒතර ඉතව ආයි පස්සෙන් ආවා. ඉතව ආයි පස්සෙන් ආවා. ඊට පස්සේ මේ මැඩම් කිව්වා ගහමු කියලා. මම යනකොටම ප්ලේ කරමු කිව්වා. මේ ගිය දවස්ෙම කිව්වා ප්‍රැක්ටිස් මැච් එකක් තියෙනවා අයිඩී එක හදාගමු ප්ලේ කරමු කියලා. ඊට පස්සේ හાર્ඩ් බෝල් එක කිසිම නොලෙජ් එකක් වෙනකොට මට තිබ්බේ නැහැ. පෑඩ් එකක්වත් දාලා නැහැ. දාලා නැහැ. ඊට පස්සේ අදගෙන වැටුන්නේ දුවද්දි? පොඩක් නුහුරක් තිබ්බා. අර නුහුරක් කියන්නේ කොහොමද වැටෙනවා? ඒ කියන්නේ අනිවාර්යයෙන් වැටෙනවා. වැටුණානේ? ඔව්. ආ ඒක තමයි. ඊට පස්සේ මේ මොකද අපිත් වැටලා තියෙන එක. ඔව් ඊට පස්සේ හිතන්නේ විදියට ප්‍රැක්ටිස් මැච් එකේදී ඕපනින් යන්න කිව්වා. ආ. ඊට පස්සේ පෑඩ් එක දාලා හුරුත් නැහැ කිසිම දෙයක්. දුවන්නේ කොහොමද? ඇස් දෙක නල්ලේ. ඇස් දෙක හෙඩ් ජියර් එකක් ගැලවුවා එක ඕරයක් යනකොට. ඇයි? හෙඩ් ජියර් එකවත් දාගෙන ඉන්න කියන්නේ පුරුදු නැති හින්දා වෙන්නේ නැති. ආ. අර ඇස් දෙක වදිනකොට නිකන් දිලිසෙනවා වගේ. මූණ ඕනේ නැතුව ගෙදර යන්න ඕනේ කියලා හිතුණාද නැත්තම්? ඊට පස්සේ තමයි කැප් එක දාගෙන සෙල්ලම් කරේ. ඒ කියන්නේ ෆාස්ට් බෝලරත් කැප් එක දාගෙන සෙල්ලම් කරේ. අරවින්ද එක්ක කවුරු හරිද? සාමාන්‍යයෙන් ඒ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ ක්‍රිකට් වල අර උණුසුම් ඕවරේ තමයි සාමාන්‍ය හෙජ්ජියර එකක් ගලවන්නේ. ඒ කියන්නේ කවුරු දැම්මත් ගහනවා කියන සීන් එකේ. ඒතර මොළේ ඉඳන් මේ සීන් එකේ දෙටේ ඒතර. ඒ කියන්නේ මට කියන්නේ අර සාමාන්‍ය බෝල් වදියක් දෝක දාගින්න එක. ඒක එහෙම තියන බෝල්ට බයක් නැහැ. ෆේස් කරන්න පුළුවන්.
පෑඩ් එක දාන්න හිටියේ පෑඩ් එක දාන්න හිටියේ දෙලාගට ගලවල ඕකේ කියන්නේ දිගටම ඔහොම ගියොත් හොඳයි හැබැයි. ඒ කියන්නේ ඔයා ටීම් එකේ ඉන්න කෙනා ලාභයි. මොකද ලොකුවට මේව ඕනේ නැති වෙනවනේ. බඩු මාන්න ගන්න ඕනේ. බැට් එකයි පෑඩ් එකයි තිබ්බම ඇති වගේ නිකන් එකක් නෙවෙන්නේ. ඉතින් ඊට පස්සේ ප්‍රැක්ටිස් මැච් එක කාත් එකද කියලා මතකයක් තියෙනවා. ඔව් යටි අන්තර සිරිවර්ධනත් එක ගැහුවේ. ඊට පස්සේ හිතපු නැති විදිහට ඕපනින් යන්න කිව්වා. ඔව්. ඊට පස්සේ ඉතින් පෑඩ් එකක් දාගෙන දාලා වරුත් නැහැ කවුරු හරි දැම්ම මට මතක විදිහට. පෑඩ් එකක් කකුලට දැම්ම කවුරු හරි. ඊට පස්සේ ඕපනින් ගියා. බෝල 60 ගානකට මට මතක විදිහට ඒ වගේ තමයි මට පැන් අවුට් වෙලා යන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ මැච් එක දිනනද ඔයගොල්ලෝ? ඔව් මැච් එක අපි දිනනවා. ඉච්චර ගහලා පැරදුනොත් එහෙම නිකන් හරි දුකක් නේ නේ. ඔව් ඊට පස්සේ කොහම හරි ඕවර් තියව නොට් අවුට් ඉතියි ඉතින් එපා වෙලා හිටියේ. කාටද ඔයාටද අනිත්? ඇයි? මටත් එපා වෙලා හිටියේ ඕවර් 30ක් නේ. අවුට් කරන්නෙත් නෑ මුම් මේ මොකද්ද මේ කියලා හිතනවද? ඒකත් ඉතින් වෙනම අත්දැකීම පළවෙනි පාරට පළවෙනි මැච් එක. ඒකෙන් පස්සේ ලැබුණ ප්‍රතිචාර කොහමද? ඒකෙන් පස්සේ හොඳ ප්‍රතිචාර ලැබුණා. යටි අන්දර සිරිවැදින ඉස්කෝලේ කෝච් පාවා මට කතා කරා. ඊට පස්සේ තමයි ඉච්චර ගහපේ කව කොහම හරි ඉස්කෝලට ගහන්න කියලා දෙන්නේ නැතිනේ. ඊට පස්සේ කොහම හරි තොලගම යන්න දුන්නේ නැනේ නේ. නෑ තොලගම යන්න දුන්නේ නැහැ. කොන්වට් එකට එහෙම මේ ජෝසෙප් එකට ආයිල්ලුවමාව. ඊට පස්සේ එතකොට වයසත් ඉතින් ගිහින් ඉවරයි ඉල්ලනකොට. ඊට පස්සේ අර මගේ පර්ෆෝමන්ස් ඉස්සරහට පෙන්නනකොට මට ප්ලේ ඔෆ් ද මැච් වෙන්න පුළුවන් වුණා. හොඳම පිතිකරු සම්මානය ගන්න පුළුවන් වුණා. ඒවත් එක්ක ස්කෝරින් ටීම් එකේ කැප්ටන්සි එක හම්බුණාද? සාමාන්‍ය කැප්ටන්සි එක හම්බුණා මට ගන්න කිව්වා. මම කරේ නැහැ කැප්ටන්සිය. කැප්ටන්සිය ගන්න එක වෙනම බරගොලුවට බැනුම් ගහන්නත් වෙනවා උපරිමේ. මැඩම් පොඩ්ඩක් සැරයි. ආ එහෙම එකකුත් තියෙනවා. මැඩම් ගහනවා නේ පොඩ්ඩක් සැරයි. කවුද ද තෝලංගම ඉස්කෝලේ කෝච් වාගේ? මං යන කාලේ අපිට කරේ පැතුම් සගරේ. පැතුම් අයියා කියලා කියන්නේ අපි දැන් නම් අයින් වෙලා ඉන්නේ. මැඩම් තමා ක්‍රීඩා භාරව හිටියේ. ක්‍රිකට් භාරව හිටියේ. තාමත් ඒ මැඩම්මද ඉන්නේ? තාමත් කැන්දරාග මැඩම් තමයි ඉන්නේ ක්‍රිකට් භාරව. එතකොට දැන් ඉදි තෝලංගම ඉස්කෝලේ දැන් අවුරුදු කීයක් ඉතර සෙලම් කරා? මට ඒ කවුරුද ඒක ටූර්නමන්ට් එකයි ගහන්න පුළුවන් උනේ. අපරාධනේ. ඔව් ඒ ටූර්නමන්ට් එකේදී මගේ පර්ෆෝමන්ස් එකම උඩරිමේ පෙන්නුවා. ඒත් ඉතින් කිසිම නොලෙජ් එකක් බේසික් එකක් නැතුව තමයි මම සෙල්ලම් කරේ. ඔහොම තරහෙන් ගහනවා වගේ කොහමද ඔහොම ෂොට්ස් ගහන්නේ? ඒක ඇඟෙන් වෙන දෙයක් කියලා හිතනවා වෙලාවට. මේ සාමාන්‍යයෙන් අපි මෑත කාලේ ක්‍රිකට් ගහපු මිනිස්සුන්ගෙන් නම් පැතුම් නිශංක පොඩ්ඩක් ස්ට්‍රේට් ගහනවා. එතකොට ධෝනිගේ පාරවල් වගේ දැක්ක. ඒ කියන්නේ ඔයා ගහන බාහුවේ ගහන පාරවල් ටික හරි ප්‍රබල විදියට ගහනවා. කොහමද එහෙම ගහන්නේ? සොබ්බෝල් වලට උනත් එහෙම පැලෙනවා ඇති ඒ බෝල. ඒකට කියන්නේ මුල්ම ওই ගමේ කට්ටියත් එක්ක සෙල්ලම් කරනකොට තරහට නෑ. ඒ කියන්නේ යාලා දමලනේ දාන්නේ. හා ඒතර හයියෙන් ගහනවා. එතකොට හයියෙන් ගහනවා අයියා. බේස්බෝල් වගේ. ඔව්. එතකොට අයියා ඇවිල්ලා ළඟට කියනවා උඹට ওই බෝලට ගහගන්න පුළුවන් නම් උඹ අනිවාර්යයෙන්ම දවසක තැනකට යනවා කියලා. මට ওই වචනේ අද වෙනකම් මතකයි. කොහොමද ගන්න? ඒ කියන්නේ මෙහෙම්ම ගහනවා, සයි ගහනවා වගේ ගහනවා. ගයි ගහනවා වගේ ගහනවා. මල් ගහනවා වගේ ගහනවා. ඊට පස්සේ මේ ඒ බෝලෙට කියන්නේ දමලෙක් ගහපු විදිහ, ඒ කියන්නේ ලොකු අයත් එක්කම සෙල්ලම් කරේ පොඩි කරදී. ඒක හිඳ වෙන්න දෙච්චර එනර්ජි එකක් එන්නේ නැත්තේ. ඒකක් තියෙනවා. දැන් ඔයාලට බෝල් ගන්න පුළුවන්ද? ඔව් බෝල් ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ විදිහට බෝල් ගන්න පුළුවන්ද? ඔව් හොඳ විදිහට බෝල් ගන්න පුළුවන්. පුළුවන්. එතකොට දැන් මේ ඔය වීඩියෝ එක Facebook එකට එන්නේ කොහොමද? ඕක මම අයියායි මායි අවුරුද්දේ නොනගතේ වෙලාවේ ඔයක මෙව කරේ. වැඩල්ලුවේ එහෙමද? වැඩල්ලුවේ නොනගතේ වෙලාවේ වැඩ අත්තරින්න දෙන වෙලාවේ අපි දෙන වැඩ ඇල්ලුවා. හැබැයි ඒ ඇල්ලිල්ල සෑහෙන හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ. එන හොඳම වෙලාවට වැඩ අල්ලලා තියෙන්නේ. අපිට හිතනවා බොරු වැඩ නොනගතේ වෙලාවේ වැඩ අත්තරින්න කියලා. දැන් ඕක පුරුද්ද කරගනින් දැන් ඊළඟ අවුරුදු වල. එහෙම ප්‍රශ්නක් තේනවා. කියන්න බෑ ඒක වාසනාව තමයි. වාසනාව තමයි. ඉතින් මේ නෑ අපි දැක්කා මේ වීඩියෝ එකේ තියෙනවා මේ වීඩියෝ එක යනකොට අපිට ඒක පැත්තකින් දාගන්න පුළුවන් ඉදුමිනේ. පොඩි කැලක් ගන්න. ඒකේ ඔයා ස්පින් කරන එක, ෆාස්ට් බෝලිං, බැටින් ඒකේ ඒ විදිහටම තියෙනවා. ඔය මේ බෝල් කරන්නේ උතර අයියාද? ඔව් අයියා බෝල් කරන්නේ. අයියාට සෙල්ලම් කරන්න පුළුවන් හොඳට? ඔව් අයියාට දැන් ඉස්සර සෙල්ලම් කරා හොඳට. දැන් නම් පොඩ්ඩක් මහදයි. දැන් පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ එහෙනම් එයාට ටීම් එකට යන්න බෑ. බඩ වැඩිනේ. අයියට දුවන්න බෑද? කිලෝමීටරයක් බෑක් දුවන්න බෑද? බෑ. එහෙනම් කොහොමත්ම ගන්න විදිහක් නැහැ. දැන් ඔයාට තාම පුළුවන් නේ? ඔව්. එහෙම ප්‍රශ්නයක් නැහැ. කොච්චර ඒ කියන්නේ දුවන්න වුණත් එහෙම හැටි එන කෙනෙක් නෙමෙයිද ඔයා? නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ. එනර්ජි එක ඒ විදිහටම දෙනවා. එනර්ජි එක ඒ විදිහටම ගස් නගින්න පුළුවන්ද? ඔව් ගස් නගිනවා. හිතුවා. ඒ කියන්නේ පොල් ගස් නගිනවද?
ඒකත් බොඩිය ඉන්නම ට්‍රයි කරනවා වලල්ල දාලා අම්ම බයිනකට බයිනවා වීඩියෝ එක දාලා බලන්න නිකන් පොල්ගස්වල කොහොමද තත්ත්වය කියලා දන්නේ නැහැ දැන් ටිකට් ගන්න පුළුවන් කියලා අපි දැක්කනේ ඔව් මේ සාමාන්‍ය දැන් රශ්මි කියන්නකෝ දැන් මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවද ක්‍රිකට් සම්බන්ධව ක්‍රිකට් සම්බන්ධව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අය කියන්නේ අපි ඇන්ජලෝ මැතිව්ස්ට පෙන්නනවා එයා තමයි එතරම් මගේ ජීවිතේ සුපර් හීරෝ කෙනෙක් ගත්තොත් මගේ අම්මා තමයි ඉන්නේ මගේ අම්මයි මගේ අයියායි මගේ පවුල ඊට පස්සේ මගේ වීඩියෝ එක වෛරල් වෙනවත් එක්කම මගේ ටැලන්ට් එක තවත් කෙනෙක් තේරුම් ගත්තා ඒ සර් තමයි අද මම මෙතෙන්ට එක්කන් ආවේ ඒ සර්ගේ වියදමින් ඒ සර් මේවා කරලා මම මෙතෙන්ට එක්කන් ආවේ නම කියන්නකෝ ඉතින් ඒ සර්ගේ නම කෑගල්ලේ වර්ගපල ඕන කෙනෙක් දන්නවා චූටි සර් ජීආර් චතුරංග කිව්වහම මට බැරි වෙච්ච දේ කවදා හරි උඹ කරන්න ඕනේ උඹ මේ තැනට යන්න ඕනේ කියලා තමයි සර් මම අද වෙනකම් මෙහෙම පස්සෙන් තියන් ඉන්නේ ඉතින් ඒ සපෝට් එකත් එක්ක ලොකු බලාපොරොත්තුවක් තියෙනවා චමරි මිස් එක්ක චමරි මිස් මට මැසේජ් කරා මට ලොකු ආසාවක් තියෙනවා නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන්න චමරි අතපත්තු ඔව් චමරි අතපත්තු මිස් මට මැසේජ් කරා ලොකු ආසාවක් තියෙනවා කවදාවත් චමරි මොකද කිව්වේ අර වීඩියෝ එකේ වෛරල් වෙච්ච වීඩියෝ එකට කමෙන්ට් එකක් කරලා තිබ්බා ඊපස්සේ අහලා තිබ්බා ඔයා සෙල්ලම් කරන්න ආසද කියලා ඊට පස්සේ මේ කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න කියලා දාලා තිබ්බා ඊට පස්සේ මැසෙන්ජර් වලින් මට ඉන්බොක්ස් මැසේජ් කරා එයා හොංකොං වල ඉන්නේ ඇවිල්ලා මාව කන්ටැක්ට් කරගන්නම් කියලා හරි ඊට පස්සේ මේ දවස් ටෝර්නමන්ට් එකේ ඔව් මේ දවස් බංග්ලාදේශ් මේකත් එක්ක බිසී වෙනවා කිව්වා ඊට පස්සේ එයාගේ කෝච් ජීවන්ත සර් කතා කරා මට ජීවන්ත කොළතුංග ඔව් ජීවන්ත කොළතුංග සර් එයාත් කතා කරා ආයි අප්සාරි මිස් එහෙමත් කතා කරා නෑ චමරි ආවම ජීවන්ත කියන්නේ හොඳ කෝච් කෙනෙක්. ඔව්. එතකොට ඒ හරහා ඔයාට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියාගන්න ලොකු දෙයක් කරන්න චාන්ස් එකක් ලැබේ. ඒකට සපෝට් එකක් තමයි මේ අපි දෙන්නේ. ඉතින් අපිට ඕනෙත් ඔයගොල්ලෝ කියන්නේ දුර පළාත්වල එහෙම නෑ සාමාන්‍යයෙන් ගෑන් ළමයි කෙන්නේ නැති ෆීල්ඩ් එකක් මේක. ඔව්. ඇත්තරම කැන්ඩියෙන් ඇඳලා කසාද බඳින්නනේ අපේ අය ඉන්නේ. හැබැයි ඔයගොල්ලෝ එහෙම තැනකට එන එක ගැන හුඟක් අය මේ ෆීල්ඩ් එක අතාරින කාලෙක එහෙම එන එක ගැන අපිට හරි සතුටුයි. ඒ නිසා තමයි අපි මේ වගේ චාන්ස් එකක් දෙන්න කියලාත් ඕනේ කියලා හිතුනේ. ඉතින් හරි අපි දැන් ඔක්කොම කතා කරලා ඉවරල චාන්ස් එකක් ආවොත් ඔක්කොම වැඩ පැත්තකින් තියලා නොනගෙදර සෙල්ලම් කරා වගේ ක්‍රිකට් ගහන අන්තිකට. අනිවාර්යෙන්ම. ක්‍රිකට් ගහන්න ආසයි? ක්‍රිකට් ගහන්න ආසයි දිගටම මොකද පොඩි කාලේ ඉඳන් ඉන්න ඉත්තාවේ. ඔව්. ඒක දිගටම පවත්වාගෙන යනවා කන්න බොන්න දිදි ඇනෑන ඉන්නවා ඇනෑන ඉන්නවා ඇනෑන ඉන්නවා ඒක දැව යන්නත් කැමති නැහැලු යන්නේ නැහැලු දැන් මේ තව ටිකක් වැඩිපුර ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවනේ මේ දවස්වල ඒතර දැන් මොකද කරන්නේ මේ දවස්වල මොනගදේ ක්‍රිකට් ගහන කැරෙන්න දැන් මොනගදේ ක්‍රිකට් ගහන කැරෙන්න මේ දවස්වල ගෙදෙට්ටලා ඉතින් අම්මලා තාත්තලා දෙන දෙයක් කාලා ඉන්නවා හරි දැන් ඒ කියන්නේ ජොබ් එකක් කරන්න නෙමේ බලාපොරොත්තු තියෙන ක්‍රිකට් ගහන්නද එහෙමද නෑ ජොබ් එක ගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ට්‍රයි කරාද ජොබ් එකේ ට්‍රයි කරාද මම ඉන්ටර්වයුව ගියා ජොබ් දෙක තුනක් හරි ගිහිල්ලා තියෙනවා තාම යන්න තීරණයක් නැහැ මොකද මට මේක අතාරින්න හිතෙන්නේ නැහැ මේ ක්‍රිකට් අතාරින්න එපා ඔව් මේක අතාරින්න හිතෙන්නේ නැහැ මේ එකට ගියොත් මේක අතාරින්න වෙනවා ඉතින් මට ජොබ් එකක් කරන්න ලොකු වමනාවක් තියෙනවා මොකද අම්මයි තාත්තයි දෙන්නම අසනී බයි ඔව් එතකොට අයියා අක්කයි ඉන්නේ ඒ දෙන්නත් කසාද බඳින්න ඔව් ඒ යන්නේ මට මං ක්‍රිකට් අතෑරියෙත් බඩු තිබ්බේ නැහැ සෙල්ලම් කරන්න. ඒ දේවල් එක ආර්ථික ප්‍රශ්න හින්දා අතෑරියෙ. ඊට පස්සේ අම්මා තාත්තා ක්‍රිකට් ගැන දන්නේ නැහැ. ඔව්. ඉතින් එතකොට එයාලට පුළුවන් උපරිම යාල කරනකොට මට තවත් මේව කරන්න හිතෙන්නේ නැහැ. එතකොට ඉතින් අපේ ඉස්කෝලේ සයිඩ් ටිකට් එකේ දැනට මම පැතුම් සර් එක්කයි තව අයියා කෙනෙක් එක්ක ප්‍රැක්ටිස් කරනවා. එයාලගේ බෝල් වලට. දැන් පෑඩ් දෙක දාගෙන දුවන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ දැන්. මේ ටයිපෑඩ් ඕනේ තාම? නෑ දැන් ටයිපෑඩ් එක කියන්නේ ඒ කියන්නේ බඩු නෑ අර අයියා කෙනෙක්ගේ බඩු වලින් සෙල්ලම් ගන්න. පෑඩ් දෙක වර්ග දෙකක් ටයිපෑඩ් එක රයිට් හෑන්ඩ්. එහෙම තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් එයාලගේ බෝල් වලට සාමාන්‍යයෙන් හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඔව්. ඒ බෝල් වලට ඉතින් බැට් කරනකොට අනිත් බෝල මට කාගේ පාස්ට් ආවද ස්පින් වගේ තමයි දැනෙන්නේ. සාමාන්‍යයෙන් මං හිතන්නේ ඔය වගේ කතාවක් කියන්න මේ අපේ නම් මතක විදියට අරවින්ද මහත්මයාට කියන්න පුළුවන්. අන්සිල් මහත්තයාට කියන්න පුළුවන්. මොකද එජ්ජියර එකත් අර ගාඩ් එකක් නැතුවන ශ්‍රී ලංකාවේ බෙඩ්ලි දැම්මත් ගහනවා. ඒ එහෙම අපි දැකලා තියෙන එහෙම. ඒ එහෙම කතාවක් කොහොම කටකින් ඇහෙන ලැබෙන එකත් හරි වාසනාව. එතකොට දැන් ෆෝන් නම්බර් එකක් මතක් කරන්න කැමතිද? අපේ මේ වීඩියෝ එක බලන කවුරු හරි හිතනවා නම් රශ්මිකාට සෙල්ලම් කරන්න පුළුවන් මෙයාට සපෝට් කරන්න ඕනේ කියලා එයාට ඕන කරන බඩු වාහන ටික ගන්න ඕනේ ඒකට උදව්වක් කරන්න කැමැත්තක් තියෙනවනේ එයා වෙනුවෙන් ස්පොන්සර් එකක් දෙන්න කැමැත්තක් තියෙනවනේ එයා ජොබ් එකක් කරන්න කැමැත්තෙන් ඉන්නවා
හැබැයි ක්‍රිකට් අතාරින්න කැමති නැහැ. හැබැයි ජොබ් එකක් දීලා එයාගේ හීනෙට යන්නත් එයාට සපෝට් එකක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔයාව සම්බන්ධ කරගන්න ෆෝන් නම්බර් එකක් කියන්න කැමති නම් රශ්මිය දැන් කියන්න පුළුවන්. මගේ ෆෝන් නම්බර් එක 070 457 6036. ඔතාලට හෙමින් කිව්වනම් හොඳයි. ගහනවා වගේ හයියෙන් කියන්නේ මම ක්‍රිකට් ගහනවා වගේ. 070 457 6036. රශ්මිකාට ක්‍රිකට් වලින් ඉස්සරහට යන සපෝට් එකක් දෙන්න පුළුවන් නම් ඕක භාවිතා කරන්න. ඒත් එක්කම මතක් කරනවා අපි මේ වීඩියෝ එක දකින ක්‍රිකට් වල සම්බන්ධ ක්‍රිකට් වලට ආදරය කරන ලංකාවේ වගකිව යුතු බලධාරීන් කවුරු හරි ඉන්නවා නම් රශ්මිකාට උදව් කරන්න. මොකද චමරි අතපත්තු කෙනෙක් දැන් අපිට ඉන්නවා. ඒතකොට චමරි අතපත්තුගෙන් පස්සේ ආයෙමත් අපිට කෙනෙක් ඕනේ. එහෙම හොයන්න ඕනේ මේ මැණික් ටික. අපි දැන් ඔන්න හොයලා දුන්නා. මේක උපමට්ටම් කරගන්න එක අදාළ බලධාරීන්ගේ වගකීමක්. ඉතින් ඒ නිසා අපි කියනවා ෂාටි ෂා ෆේස්බුක් පේජ් එක ඒත් එක්කම යූටියුබ් චැනල් එක බලාගෙන ඉන්න ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් හදන්න ඕමනාවක් තියෙන බලධාරීන් ඉන්නවනම් රශ්මිකාට උදව් කරන්න. මොකද මේ වගේ තරුවක් ලංකාවේ තව ඇති. රශ්මිකා වෛරල් වෙච්ච වීඩියෝ එකකින් තමයි අපි මෙහෙම හම්බ වෙලා තියෙන්නේ. හැබැයි මේ වගේ දක්ෂතා තියෙන ඕනතරම් ගෑනු ළමයි ක්‍රිකට් වලට ආදරය කරන දක්ෂතා තියෙන ගෑනු ළමයි ඕනතරම් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන් අඩුම තරමේ ගෙනල්ලා අඳුන්වලා දුන්නට පස්සෙවත් ඒ වගකීම ඉටු කරන්න කියලා තමයි අපි ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් රශ්මිකා අද දවසේ අවසාන වතාවට මම අහන්න කැමති මේ වීඩියෝ එක වෛරල් වෙලා ෂා FM එකට එන්න කියලා ආරාධනය ලැබුණාට පස්සේ මොකද හිතුනේ? ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. මොකද මේ වගේ තැනකට ජීවිතේට පළවෙනි වතාවට ආවේ. ඒ වගේම මේ වෙලාවේ ඒ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ඒ දීපු අර සහයෝගයට මම මේ වෙලාවේ මගේ ආචාර්ය පුද කරනවා. ඒ කියන්නේ වීඩියෝ එක වෛරල් කරගන්න සපෝට් එකක් දුන්න හැමෝටම ඒ කියන්නේ මං හිතපු නැති විදිහට කමෙන්ට් තිබ්බා. එතකොට නිකන් තවත් අර මං මොටිවේට් වුණා වගේ. ඒ වගේ දෙයක් උනේ. ගොඩක් කමෙන්ට් තිබ්බේ, ගොඩක් හොඳ පැත්තට කමෙන්ට් තිබ්බේ. ගොඩක් අය ඇත්තටම මේ කියන්නේ ලංකාවේ මිනිස්සුද කියලා හිතුණා කමෙන්ට් දාගෙනකොට. සමහරක් අය කියනවා ලංකාවේ ඉන්න කුහක මිනිස්සු ටිකක් ඉන්නවා. ඔව් කැමති නේ. එහෙම සාමාන්‍ය පිරිසක් ඉන්නවා. ඒ වුණාට කෙනෙක්ගේ ටැලන්ට් එකක් දැක්කහම මාර විදිහට මිනිස්සු ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඒ කියන්නේ මට වඩා දක්ෂ අය මේ ලංකාවේ තව ඉන්න ඕන තරම්. අපි වගේ ගම්වල ඉන්න අය, අපි සාමාන්‍යයෙන් කොළඹ වගේ ස්කෝල් එක මේ වෙනකොට හිටියා නම් සමහරක් පිටත් අපි මේ වෙනකොට ඉස්සරහට ගිහිලා තියෙන්න පුළුවන්. ඉතින් අර අපි අපි ගංගොලඹට කිරි ගංග ගමට කැකරි කියලා තියෙන කැකරි කියලා තියෙන නේ. ඔව් ඒ වගේ තමයි. අපි ඉතින් ගොඩක් දුෂ්කර ගම්වල ඉන්න අය. ඒකේ ඉඳන් ඉතින් අපේ ක්‍රිකට් ජීවිතේ මෙහෙම ඉස්සරහට ගියා. දැදිගම සෙන්ට්‍රල් එක ඒත් එක්කම තෝලංගම සෙන්ට්‍රල් එකේ ක්‍රිකට් වෙලිනුත් දෙයක් කරන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙක් උදව්වක් කරන්න බලධාරින් කැමැත්තක් තියෙනවා නම් ඒකටත් අවස්ථාවක් නේ. මොකද මේ වගේ තරු බිහි වුණෙත් ඒ වගේ පාසල් වලින්. ඉතින් දුෂ්කර පාසල් වල ඉන්න ක්‍රිකට් ගහන දක්ෂ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හොයාගෙන යන ගමනේදී රශ්මිකාව සම්බන්ධ කර ගැනීම අපිට සතුටක්. ඉතින් රශ්මිකා අපි ප්‍රාර්ථනා කරන ඔයාගේ ක්‍රිකට් හීනේ සැබෑ වෙන්න ලැබෙන්න කියලා, ඔයාගේ මැච් එක අප්ඩේට් එකක් දෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට ගොඩක් ස්තුතියි වචනෙට. ඒකත් ලොකු මොටිවේට් එකක්. අනිවාර්යයෙන් තැන්ක්යූ. අපි හැමදාම කොහොමත් වගකිව යුතු නාලිකාවක් විදියට ලංකාවේ හොඳ දෙයක් වෙන්නේ කොහෙද, කාට හරි සපෝට් එකක් ඕනේ වෙන්නේ කොතනද, අපි ඒ දෙයට අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඉතින් ඒ නිසා ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් හදන්න බලාගෙන ඉන්න බලධාරීන්ට අපි මේ කියන්නේ. මේ ඉන්නේ එහෙම ක්‍රිකට් තරුවක්, එයාට උදව් කරන්න තැන්ක්යූ. අපේ වීඩියෝ එක නැරඹුවාට, කමෙන්ට් කරන, ලයික් කරන, ෂෙයා කරන හැමෝටම තැන්ක්යූ. මේ වීඩියෝ එක වෛරල් වෙලා රශ්මිකාට හොඳක් වෙන්න ලැබේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ක්‍රිකට් වලට ආදරය කරන හැමෝ වෙනුවෙන් තැන්ක්යූ. රශ්මිකා හැමදාම ශාත් එක්ක ඉන්න, අද මේ වාගේ වටිනා කාලේ අපි වෙනුවෙන් වෙන් කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඇත්තටම ෂා FM නාලිකාවට මේ වෙලාවේ මම ගොඩක් පින් දෙනවා. අපි වගේ මේ ගම්වල ඉපදිච්ච තරු මෙහෙම, ඒ කියන්නේ අපිටත් මෙහෙම වටිනාකමක් ලබා දෙනවට ගොඩක් පින් ෂා එකට. තව තවත් මේ වගේ දේවල් ඉස්සරහට කරන්න පුළුවන් වෙන්න කියලා මම ෂා එකට මේ ඒ කියන්නේ ෂා එකට මම ස්තුතියන් දෙනවා මේ වගේ දේවල් තවත් කරන්න කියලා ඉදිරියට. රයිට්. ඒ වගේම තවත් තරුවක් අපි කවදා හරි දවසක බොහොම නොබෝ දිනකින් අපිට හමු වේවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගමේ පිපුණු මලක් අද දවසේ රටම දැනගන්නවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන රශ්මිකාගේ සිහිනය ඉක්මනින්ම කෙතරම් ග්‍රවුන්ඩ් එකේදී සැබෑ වෙන ලැබේවා කියලා. තැන්ක් යූ රශ්මිකා.